පස්සනවා වඩ්ඩ ඕනි සතිය පිහිටවා ගන්නවට සති මනසිකාරය ඉන්නට ඕනේ ඒ සතියෙන් සිහයෙන් දවසගෙනවනකොට රියව් පවත්වනකොට ඒකැ නැවිදින වෙලාවේ අවිදින්න සය වාඩි වෙලා ඉන්න ස හිටගෙන ඉන්නසිහයේ සැතපෙන්න්නේ යන්නසිහ දත්මදින්න සයේ නාන්සිහි ආරණුබව කරන්න සහ අඩුමතර මේ වැසිකිලි කැසිකිලි කෙස බවා කරන්නේ සම්පජානකාරීව නුවනින් දැනගෙන මොකක් දැනගන්න මෙතන තියෙනෙ නාමරූප දෙකක් සිතයි කය කෙටියෙන් කිව්වොත්. පංච උපාදානස්කන්දේ නාම රූපාශයෙන් විවහක් කරද්දිී රූපේයට වෙන් වෙනව පටවි්‍යාපූතේ ජෝවා යෝක නද ධාතුකොටස් හතරින්ස දුම්ලත් රූපේ රූපස්කන්දය. නාමයට වෙන් කරනවා වේදනා සං්ඥා සංකාර විඤ්ඥා නිස්කන්ද වේදනා කැන විඳීම සංඥා කෙන හැඳීම සංකාර කැන චේතනා පහලවීම විඤ්ඥාන කියන්නේ මන සිකාරනත දැන ගැනීම සම සූත්‍රපිටගේ තවත්වස්ථාවක පහකට වෙන්කරනවා වේදනා සඥා පස්ස චේතනා මනසිකාර කියලා ෂ්පර්ෂයත් මනසිකාරයත් කියළ දෙකට බෙදෙන විං්ඥානය. ඒ කහොම කරත් ඔය ක්‍රම දෙකින් මරගෙන බලන්න පුළුවන් නාම දරමය කියැන ඇසට පේන්නේ අත ටහුවන්න නෑ සිතර පමණක් දැනගන්න පුළුවන් කම ලැබෙන තත්ත්වයා. විදර්ශනා භාවනධි මේ දෙක තෝරාගෙන කයදිහා බලනවසතිීන් ඇ බන්නකට හොින් ාන දවු වෙනනොට මේ කයියතියෙන රූපකොටස් රූප කලාප ශනෂන වශයෙන් බිඳිබිඳී ඇතිවෙවී නැතිවේ යනැහැට පෙනයන. හදවට තියම කලලා විං්ාන දිහ ලන්නට විඥාන ඇතිසේ ිඳිදිදයන දකින ලැබෙනවා. ඒවි දියට විදර්ශනා ඥාන පිළිවලින් යමින් සම්මසන ඥානය සම්මසනය කරලා උද අ්‍යේ ඥානෙන් ඇතිීම නැතිීම දැකල ංඥානයෙන් බිඳීම දෙකළ, බයිඥානයේ සංකාරගැන බයෝපදවාගෙන ආදීනෝඥානයෙන් මේ සංස්කාරගෙන ආදීනෝ දෙලා. ඒ සංකාර පිළිබඳ කලකිරීම නිබ්බිධාඥානින් ලැබීමෙන් මිදීමකැමැත් ඇති කරගෙන සංස්කාරවලින් විදීම සඳහා සසරින් මිදීම සඳහා උපායස්ොවෙලා සංස්කාරයන් ගැන උපේක්ෂාවට පත් වෙලා. එතනින් අනතුරුයි අනලොෝම් ඥා ගෝත්‍ර ූඥාණ වලින් පස්සෙමේ සෝවාන් මක්ගසන සකදා ගාමයාදි වශය මාර්ග පල බන්න තින ඔය පිළිවට අය ක්‍රමයට. ති මේ ක්‍රමේයට ශ්‍රාවකයෙක් දියුණු කරගන්නට ඕනි. ඇඒ සඳහා සීලේ පුරමින් සමාධය දියුණු කරලා. විදර්ශනා භාවනාවට හැරුණට පස්සේ අපටත් පුළුවන් වෙනවා මේ කියන කෙලෙස් ආ ඇති නොවෙන විදිහටම සමුච්චේත වශයෙන්ම ප්‍රහාණය කරන්න දැන් භාවනා කරනගොට සමහාවිට අපිට පේනවා පේහිතේ කෙලෙස් නෑ වගේ. ය රාගේ නෑ දේශේ නෑ මෝහේ නෑ එන එකක්ෂණයක නිවන් දැක්ක වෙනවා. එකඇන්න එක සම්පූර නිවන නිවශෂණයක නිවන ෂනික නිවනා. තොර ඒ තදංග නිවන කෙලක නෝ සම්පූරණ නිවණන්න වෙේ ඒක්. <Triban�iga das> <iniv Sutera> <tribaniga> hey ouais ෙ ඇතවන ශනයේ මන් නිවිලයින්නවා කියෙ එක. නම් භාවනා කරනයටත්දැකම් ඇැති තමන් කිසිවක් නොදැනු ස්භාවේ සංස්නන ස්භාවෙන් යම් කාලයක් වෙලාවක් පෑයගණනක් වනත් ඉන්න පුළුවන් ස්භාවතය නති ඒ වෙලාවට සුවයක් එක මකද දුකක් නෑන කායික මානසික දුකක් නෑ පීඩාවක් නෑ. එසේ වීර කර යුතුවී උත්සාහ කළ යුතුයි උත්සාහලො තබිට කවදානමුත් මෙහිදදි බැරවුුණත් සුගතිය දෙව්ලොව ඉපදිලා හරි අවට සෝතාපන්නවයි අවස්ථාව තිබෙන. ඇනිසයි අවබෝධයෙන්. රමි දරම රන්නට ඉන්ද්‍රිය දරම දියුණු කරන්නට බල දරම දියුණු කරන්න මාර්ගෙ දියුණු විශේෂ ශ්‍රද්ධ ඇති කරගන්න ්‍රද්ධා ඉද්‍ර දියුණු වෙන දේශනාතම අ්බේ අපි මේ දවස්සල මෙ දිනවලරගෙන පිළිවෙලින් බුද්දුගුණ දේශනා. එසේම සිහිය දියුණු වෙනවා මේ ධර්මේශ්‍රවනය කරනකොට සමාධිය දියුණු වෙනවා. මැනවින් සිහිනුවනිින් යතු එකඟ වසිතං යුතු හලබල නැතු දරම යාහනකොට භාවනා වඩනකොට සමාදී වැඩෙනවා. වීර් ඇති වෙන භාග්‍යවුන්හන්සේ මේ විදිර නිවන්වා මග දියුණ කලාන අපිත් දියුණු කරන්නඩඕන. අෙකුත් ්‍රහන්හසේ මේ නිවන් මග දුණ කරන පිත් දියුණු කරන්නඩවනේ මේ දේශනනාහනකොට අපිට උත්තේජනයල් ලැබෙනවා දර්මශ්‍රවනය කිරීම වීර්ය ඉද්‍රියත් දියුණු වෙන. ගැමුරු ධරමකාර නහදදි ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වෙන. ඇති මේ නිසා මේ ඉන්ද්‍රිය ධරම දියුණු කර ගැනීම අවශ්‍ය වෙනවා. අපට කවදා නමුත් මේ ධරම අවබෝධ කරගන්නට. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේට අනුසාසනා කලා බදුරජාණන් හාසතරන් අපි නුකම්පා කල තව ශස්ටුන් නාසග ලෝක ඇත්තිනෑ. බුදුරජාණන් අස් දේශනා කළේ මහණෙන මේ සසර ගමනම දුකක්. මේ දුකින් මෙ දෙන්න බ උත්සාහ කරන්න මේ භවය වරණනා කරන්න තරන් දෙයක් නෑ. අවට දි්‍යලෝකයේ යන්න පුළුවන් කුසල් කරාම් පින්කරාම් ඒ ය ගීලහි සැපල බන්න පුළුව ධයාන ලැබුණනම් බ්‍රහ්මලෝකොට යනවා ඒ ්‍රහ්මලෝකෝල කාලේ කල්ප ානක් සුවයෙන්ගින්න. ඒනමුත් කවදහරි සසර ගමන දහසු වෙලා නැවත පහලට ඇදගෙන වැටෙන්න වෙනවා. නිරයට යනවස්ථාතියන ප්‍රේතලෝකට යන්න වෙනවා. තිරිසන් ලෝකට යන්න වෙනවා. අපේ මවපියෝු අපේ ඥාති අපේ දරූ සසර ගමනේ කී දෙනෙක් ප්‍රේතලෝක ඇද. තිරිසන් සත්තු වෙලා ඇද්ද. නිරේ ඇල්ද. අපිටත් කව දක්ොයි විදිහටේතැන්වොට අන්නවේ අපි දන්නේෙ නෑ. බුදුරජණන් වහන්සේ කෝමිර ලක්්පෙන ලැකවරක මතක් කළේ ස්වාමිින් වහන්සලට. හැනි මේ කුම් රල්ලේ ක්විති රජනවවෙච්ච්කම කුම්ෙක්වත් නෑ. ඒ කියන්නේ මේ බවේ සැපනොෝවිද පුකිසිමත්යෙක් නෑ දැන් දුකට පත් වෙලා සත් වෙලා හිටියට අතීතයේ මහනු බව සම්පාන්න සක්විති රජවෙලා හිටපුයි. සක්විති රජකෙන එක් කියන්නේ පිනක විපාකයක් ධානාධි පින්කම් බලේන් තම සක්විති රාජ්‍ය ලැබෙන්නේ. ඒ සක්වි චක්‍රවර්තිරත්නය පහල වෙනවා. ඒ චක්‍රාත්නය වලේ හසි ගන්රන්න පුුව සව් මහාහදිව විශේෂයෙන් දමදිව නිවාසය කරන්න උතුරුකුරු දෙවෙනට යනෝ අපර ගෝයානටන පූර වේදහයට යන්න පුළුව. ඒ ගයාට පස්සේ රට වැසියෝ මේ රජතුමා ළඟට ඇවිල්ලා ප්‍රකාශක නොබතුමාතා අපි රජතුමා අපි ඔබතුමාගේ යටත් වැසියෝ කියල යුද්ධවලින් තොරව දඩු ආයදවලින් තොරව දැහැමෙන් ලෝකේම යටත් කරගෙන. පංචසීලේ රකින්නකින් අනුසාසනාවෙන් ලෝග අුශාසනා කරනවා මේ සක්විති රජතුමා. පුතුන් දහසක් අසූහාර දහස්සක් මාලිග සෑමදේ මසුහාර දහස බැගෙන් විඳිමින් සුවසේ ගත කරනගෙනෙත් තමයි සක්විති රජතුමා කියන්. එතුමාගේ බිස්සෝ වැඩිය සුදුත් නෑ වැඩිය කලුත් නෑ. වැඩිය උසත් නෑ වැඩිය මිටිත් නෑ වැඩිය කෙට්ු නෑ වැඩිය මහතත් නෑ. සීතල සමයේ මේ බිසවගේ කය උණුසුම් වෙනවා. උස්්න සමයේ කය සීතල වෙනවා කියන දේ පමණක් කරනවා පිළිපදිනු. මේක සාමාන්‍ය සැපය මේ සැපය පුංචි ගලක් කියල හිතුත් දෙවියන්ගේ දිව්‍ය ලෝක සැපය හිමාල පර්වතති තරම් විශාල වෙනවා කියල භාග්‍යතුන් වහන්සේ එක දේශයකින් බාල පණඩිද සූත්‍රයේ දී දි්‍ය ලෝක සැපේ පින්කම් කිරීම වටිනාකම් ගැන දේශනා කළ. පින්කම් කිරීම වඩිනාක මානුභාවේකයි ඒ තුළින් ලැබෙන සැප් මේ වගේ නමුත් ඒ සැපත් අවසන් වෙන ප්‍රතජ්්‍යනවසර ගමනි ගමන් කොළොත් අඩමතන සෝතා පන්ුින් නැත්තම් නැවත නිරේට තිරිසන් ලෝකෙට ප්‍රේත ලෝකෙට වැටීමේ අවධනවක් තියනො.ක මනුස්සේට දේවරුවේ පිහිපාරව තුන් සීයක් අනිනෝ. දවල් පිපාරවා සීියක්කනෝ හවසත් පිහිපාරවා සීයක්කන පිපාරව තුන් සියයක් ඇැනුම් කනු. ඒ පිහිපාරව තුන් සියයක් ඇනුම් කන එක දුකක්ද. තුන්සීයක් එසේ වෙතත් එක පිහිපාරක් ැනුනත් කොයි තරම් දුකද කියලා පිහිපාරක් කාාප් කෙනෙක් දන්න. එනම් පීපාර තුන් සී කොච්චර වේදනාවක් ඇදද ඒ දුක පුංචි ගල්කෙටයක් කිය හිතුවත්. නිරේ යන වේදනාව හිමලේට වඩ විශාලයි ලාාග්‍යතුන් වහසේද උපමා කලාමක දුපමාවකින් ඇරෙන්න්න මේ ගැන කියයාාන්න ක්‍රමයක් නැතිනි සයිති බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා විලාසේ ආශ්චර්ය අත්භූතයි එනිසා බුදුරජාණන් වහසේ අපට දුක පිළිබඳ කියා දුන්නා. ඒවගේම සසර ගමනේ දිග ගමනය ගමන් කරන වෙලාවේ අපට මව්නොවෙච්ච පියානොවෙච්ච, දුවපුතා නොවෙච්ච කෙනෙක් නැති තරම් එසේම ගමනේ ඔබේ ගෙලින් ගලාගිහි පුලේ සාගරය ජලයට වැඩී තිරිසංගත සතුන් වෙලා මරණයට පත්වෙලා මව්පියන් වෙනවා ඇඩෝ කඳුලු සාගර ජලයට වඩා වැඩී කල බුදුරජාණන් වආසි දේශනා කළ එහෙමනං නැවත නැවත යන්න තියෙන්නෙත් එහෙම සසර ගමනක සයි සසර ගමන බොම සතුටින් හිතාහදාගෙන ප්‍රීතියෙන් යන්න පුළුවන් ගමනක් නොවෙන බව අපි පිළිගන්නට ඕන සීකරන්නට ඕනේ තතාගත බුදුරජාණන් වහන්සි ගනුශාසනාවනේ මේ සසර ගමනින් සසර දුකින් එතර වෙන්නට භාග්‍යතුන් වහසසි දහම් දෙසවා. ය සැදැහැති ශ්‍රාවකයෝ ප්‍රඥාවන්ද ශ්‍රාවකයෝ හිසගි නිගත්තෙකු එගිනි නිවනසේ කුසලට මදකුත් පමාණ වනසේ. මෙ දුකින් මිදීමේ මාර්ගගේ පුළුවන්තරන් කුසල් කරන්න.